ඒ බ දක් ල ල්දදිනටම අදපි මේ විීඩියකින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගෙදරදීම කොහොමද අර්තාපල වගක් සිද්ධ කරගන්න කිය. මමාල්ලා ල නැති අර්තාපල ව ගක්කිව හම මේක විශාල ප්‍රමාණින් කරන්න න ව ගාවක් එමනත්ත න රිලිගේ පදේශක කරන්න නනිවා ගාවක්නෙක් කහොම ෙදරද මේ වා ගදයක් කරන්න කියලා. තිය අපිට එච්චර පහසුගං අවශ්‍ය වෙන්නහ. අපිට පුළුවන් පොඩි මල් පෝච්චයක් හරි හෙමනැත්තං පොලිති බෑගයක් හරි ප ච්චි කර. ොද ලස්සන ර්ථතාපල් ගක් ගෙදදිීම සිද්ධ කරගන්න තිම මේ විීඩියෝ එකේදිය අපි බලන්නන්නේ කොහොමදේදේ සිද්ධ කරන්න කියන එක හොඳයි මේ තින්නෙමං ගෙද්ද වගා කරපු අලවගාවක් තින්ම එක ගොඩක් විශාල ප්‍රමාණය අලවගාවක් නෙමේ මල් පෝච්චිදෙක ස පොලතින් බෑගගේ එක තමයි මේ වගාව සිද්ධ කරල තිඉන්නන්නේ තයෝගොලන්ටත් පුලුවේගේ හොඳ සරුසාහරවත් කුඩා ප්‍රමාණය වගක් සිද්ධ කරගන්න ොකද අපේ රට අදතියන තත්ව ඇත එක්කේ එක්ක නා ගතේදී රට ඇතිවෙන්න පුළුවන් එලවලු මිල හලයාමගේ පෞ්ගේ කාලිද අපින් මුහුණ දීපුඒ ගැටලු බොහෝමකට මේක විසඳුමක් වේ කියලමං විශසාසරන්න මොකද අපිට පුළුවන් පුළුවන් දිීට කුඩා ප්‍රමාණයෙන් වුණත් ඕනෑම වර්ගේ වගාවක් කරන්න හොරුුවෙනක අපිටයි අනාගතයට බොහොම පරෝජනයක්වෙන්න පුුව ඇැතිම ගේ රම් ර ිට නි න්න අර්ථාපල් බීජ. ති ගොඩක්ලා ට අපි අආථතපල් බීජ මිදී ගන්න විවිදිස්ාන යන් අශක කරන හ ඔගලන් සමහිට ගදරගෙනපපු මිනමේ ව මොටයි ඇදුණන, පොඩි ප්‍රමාණ අලති න ඒ පාච්ච කරන්න ළුවන් හෙම ඇත්තන් ගොලන් වෙලඳ පොලෙ ගුණනත් මිදීගන්න පුළුවන් මේ වගේ කුඩා ප්‍රමාණයට මොට දි.. හැබැ ොන්ි මතතියගන් වනි කාරණයක් තමයි මෙනෙමේ වගේ පැලවෙන්නාපපු අර්තාාපල්ලල මනි සිරුට අහිතකර රසානික් ද්‍රව් කීපයක් මඩංගුවන්න පුුවන් නිසා මේ වගේ අර්ථතාපල් පරිභෝජනයට ගන්න කිසිසේත්ම සුදුසුනෑ. හරි කොහොමුණ ත බලමු මං මේ වගේ වෙෙල්දපල මිල්තිික තලකීපයක් තියන මෙන්ේ වගේ කුඩා ප්‍රමාණය අර්තාපල් ගෙඩි හසතරක් මේ අර්ථතාපල් ගෙඩි හතරෙන් කොහොදපී මොටයි වර්ධනය කරගන්න කියලා හොඳ ඊට පස්සේ අපිට පුළුවන් මේ මොට ඇදුුණු කුඩා ප්‍රමාණය අර්තාපල් ටික මෙන මේ වගේ පොඩි බෝතල් මූඩිහරි ඒවාගේ මොනොහරි ආධර්ක ටික්කුඩ යන්න හැබැයි අපි මෙහම තියනකේ බලාපොරොත්ව තමයි. මේ විදිර තිබ්බහ මේ අර්තාපල් අලේ වටේට මොට ඇදෙන හම නැත්තං අපි පෘෂ්ටයක් කුඩ තිබ්බපුත් මේක ොටයි ඇදින ප්‍රමාණය අඩුවෙන්න්න පුළුවන්. තින් මේ සමහරලාට මේ වගේකාලගෙඩියකින් අපිට පැල එහමනැතම් මොටයි දහයක් විතවාගේ වුණත් වර්ධනය කරගන්න පුළුවන්. එත් එක්ම මේක අපි ගොඩක් කලාට සිල් වියල ස්ථානයක තියන් රෝන එත්ත එක්කම නිතර අපි මේකේ උදේ හවස වගේ තු ස්ප්‍රේ කරන්න පුලුවන්කට වඩාත් හොන්දයි මොකදතුර මේ මොටයි ඉක්මටම වර්ධනය වෙන්න බලනවා වැඩිපුරම ආලෝකයකට මේ අපි තියන්න ඕනෑ හැමුණත් සමහට මේ යාලාගෙඩි පොඩ්ඩක් වේලෙන්නස්භභාවයකට පත්වන්න පුළුවන් හො අපිහන්නද දෙම්බල මේ ලා බීජටික හෙමනැත්ත අපි මේ පැළකරගත්ත මොටයිටික කොහොද සිතවන්න කොහමද වගේා මාධ්‍යයක් සකසගන්න කියලා මෙතන්දිපන් පාච්චිකනෝ සියයට පණහාක් ීවානු හරණය කරගත්ත පස් ඒත්ත එක්කම සියර තියක්ක් කොම්පෝස්ට එත් එකම සියයට විස්සක්විතරගේ ප්‍රමාණයක් කොහොබත් මිශ්‍රණයක් පාවිච්චි කරන්නවා. හරිදැන් අපි මේ පස් මිශ්‍රණය මේ විදිර මිශ්‍ර කල්ලා හදාගන්න පුළුවන් ඇතින් සහල්ලාට ඔබට මිශ්‍රණ මට වඩ වෙන සිදියක හදාගන්න පුළුවන් ඒක ගැටලුවක් වෙන්නේ නෑ ඔබගේ දැනුමන්වුව විධ ක්‍රම් භාවිතා කල මේ පස මිශ්්‍රණ හදන්නපුළුවන් නමුත් මේ අලවාගාවට කොම්පෝස් ගොඩක් භාවිතා කරනව නම් ඒක වඩාත්ම යෝග්‍ය වෙන ොඳ ිහිනන්දැන් අපි සකසගත්ත වගා මාධ්‍ය අපේ පොලිතින් බෑගවලල්ට එමනැත්තං මල් පෝච්ච ම දි පුරෝගම්. ඊට පසේ අපිට පුළුවන් අපේ අර්තාපල් බීජ ොටයිප පොර්ථතාපල් බීජෝල තිය මේ මොටයිටික එකනෙකට වේංකර ගන්න ති අපිට පිහියක් පාවිච්චි කළල මේ විදිහයට කුඩා කොටස්සොල්ට වෙන්ංකරගන්න පුළුවන් තින් මෙතැන්දි අපිට වඩාත්ම හොඳයි ඒ අර්ථතාපල් මොටයියක් වෙනවෙනම කොටස්වලල්ට රර්ගත්තත් කැටලුවක් නෑ හැමනත්ත අපිට පහසු විදිහටමටික කොටස් කල්ලා අපි අවශ්‍යතාවට ගැලපෙන විදිහට අර්තාපල් බීජටික කොටස් කල්ලා වෙන්කලාර ගන්න පුළුවන්. හරි තැ අපට පුළුවන්පි මේ වංකරගත් අර්තාපල් බීජටික මේ විදිර අපේ පෝච්චි හිටවන්න තිෙහිට ඕනුකට පොඩ්ඩක් මෙ අර්තාපල් බී.ජ එහමනැත්තං අපි අර්තාපල් අලේ ඩකොටස පොඩක් අට වන්න අපිට මෙන් මේ ආකාරයට හිටෝගන්න පුළුවන්ගේ තිඒවගේ අපිට පෝච්චික මේ වගේ කිහිපයක් හිටෝගන්න පුළුවන් හැබ අපි මේ කම්පෝච්චික කීපයක් හිටෝගන්නේ සමරලාට මෙතන හැදින අර්තාපල් පැල හැම එකක්ම එකවගේ සාරවත් පැල නොවෙන්න පුළුවන් තිහෙම වඋුණොත් අපිට ඒ සාරවත් නැති පැල මේකින් ගලොල ඉවත් කරන්න පුළුවන්. ඔබ දිනදක් තුනක් වගේ අතර කාලයේදි දැක්කගන්න පුළුවන් පිය කුඩාාවට හිටෝ් ර්තාපල් මොටයි ික මෙන්නමේ ගේ කොළපාට කුඩා ප්‍රමාණයේ අර්තාාපල් ගස් විදිහට පැලවේගෙනෙනවා එතෙක්ක මේ අර්තාාපල් මොටයි වල මුලින් සුදුපාට ඔගුලන්ට මුල් ටිකක් මෙනමේ වගේ පේනොයි. ඉති මෙන මේ වගේ කාලෙද ඔගුල්ලන්ට මේ අර්තාාපල් පැළවට සාමාන්‍ය ආකාරයට දවසර දිපාරක් විතර වගේ ජලේදුවනම් හොදරම් ප්‍රමාණත් වයනවා දැන් අපේ අර්තාපල් වගෞටදේවගේ තවත් ශාකයේ තැන්තැන්ගලින් අපට කොළපාට කොළ ඇවිල්ල මේ පැලෑටිය ටිකක් එන්න එන්න වර්ධනයවීම කෝගලන්ට හොඳට පැහැදිලියූ බලාගන්න පුළුවන් ඉති මේතින්න්නේ මගේ දැන් දින දුළහක් වෙච්ච මේ අර්ථතාපල්ව වගාව ඉතින් මෙන මේ වගේ කාලිදි මටවුන්නම් මෙත තියනොනක් සාරවත්ව ඩිච්ච ැති අර්තාපල් පැල එත්තෙක්කම මොනොහරි රෝග වැලදිච්ච අර්තාපල් පැල මට මෙන මේ වගේ කාලෙදිම. ඒ වැඩිපුර හෝ රෝගවෙලඳිල තියෙන පැළ ගරෝල මගේ වගවිී වත් කල්ලා අවශ්‍යම පැලටික විතරක් මට මේකෙ තියාගන්න වනත් පුළුවන්. හොන්දැමේතිනීම ගේ දි දාහටක් විතර වෙච්චර්තාපල් වගාවටිින් උගලන්ටඩුවන් පේවා මෙතැඳදි හොටම මේ අර්තාපල් පැලවල, පත්්‍රහොඳට වර්ධනය වෙලා එත් එක්කම අර්තාපල් පෙළ හොඳ උසකට වර්ධනය වෙලා තියෙන ඉතිං අර්ථපල වගාවිදි අපිට විවිධ පෝරවාර්ග පාක්්ෂි කරන්න පුළුව. නමුත් ම මෙතන් දිහම කිෙසි පෝරර්ගයක් පාවිච්චි කරන්නේ නමු ඔබට අවශ්‍යය කියල හිෙතෙනවන පසේ ආම්ලිකතාවේ වැඩිකිරීම තුළින් මෙශාකයේ වර්ධන වේගේ තාව වැඩි කරගන්න පුළුවන් තියකට විශේෂ පෝර වර්ගේ එත්ත එක්කම විනාකිර වගේ දේවල් පාච්චි කරන්න පුළුවන් හැබයි ඇති එතන්දී එක බඳ හොඳ අබෝධයකින් ඕනේ ඔගුල මේ පවිච්චි කරන්න මොද නැත්තං එක නිසා වගාවට තව හානියක් වෙන්නත් ඉඩ තියනවා. හොඳ දැමේති මගේ දින විසියටටක් වෙච්ච අර්තාපල් වගාව. තින් දින විසියටටක් වෙනකොට ඔගලට පේනවා මේ අර්තාපල වගාවේ පත්‍ර හොඳින් වර්ධන වෙලා ශාක හොඳින් වර්ධනය වෙලා මගමි පෝච්චි දෙකපු සහම බෑගික පුරාම ව්‍යාප්ත වෙලා තියෙනවා. තිං හැබැයි මෙතැදි අපිට මේ අර්තාපල් වගාව දින විසියටටකින් අස්වැන්න අරගන්න බෑ. ොද අසන්නන ගන්නවනන් අර්ථපල් වගාවක් මාස දෙකහමාරත් මාස හතරක විත්‍රවගේ කාලයක් පවතින්නෝනි. නම්මු සමහරලාට මේ අර්තාාපල් ප්‍රබේධනුව මේ කාලේටිකක් වෙනස්වෙන්න ඉඩකඩ තියෙනවා. එතිමං ඊළඟ වීඩියෝකිකද බලාපොරොත් වෙනවා මේ අර්ථතාපල් වගේේ කොහොද පි අස්වයන්න නිලාගත්ත කියන එකක පිල්බඳව පැත්ලිකරන් තින් ේ චනලෙක් සස්ක්‍රරයිප් කරන්න මේගේ අලුත්ම ීඩිය එකක් දාපුකවොම වල්ට නරවන්න පුළුවන් ඒත් එක්ම පහලතියන. ෙ යි ෙ ෙක් කරන්න තකට ගොලන්ට ීඩිය එකක් දාපු ම එක්මටම නොටි න ක් නවා ති හෙන අප නල්ලි ත්තක් එක තුන සිිය නටම සබ දවසක් කියල ප්‍රාථ කර.